සජ්ජායනා පිළිබඳව සාකච්ඡාවක යෙදෙන්නටයි. ඊට පෙර අතු අප කැමැති පිරිත් සජ්ජායනාවක කිසියම් විදිහක විද්‍යාත්මක පදනමක් තිබෙනවාද යන කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්නට. ඒ සඳහා ප්‍රයෝජනවත් විය හැකි රූප පෙළක් දැන් අප ඉදිරිපත් කරන්නට සූදානම්. To what extent is water capable? ජලයට කෙතරම් දුරට තොරතුරු ග්‍රහණය කළ හැකිද? ජලයට තේරුම් ගත හැක්කේ මොනවාද? එසේ ග්‍රහණය කරගත් දෑ කාලයක් මතකේ රඳවා ගන්නේ කොහොමද? ජර්මනියේ ස්ටුට්ගාඩ්හි ගුවන් අභ්‍යවකාශ ආයතනය විසින් ජල බිඳුවල අභ්‍යන්තර ව්‍යුහය හොඳින් නිරීක්ෂණය කළ හැකි සරල ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. ජල බිඳුව ස්ඵටිකීකරණයට ලක් කිරීමෙන් පසුව එම ජල බිඳුවල අභ්‍යන්තර ව්‍යුහයේ ඇතිවන අලංකාර ස්වභාවය ඉතා හොඳින් දැක බලාගත හැකි. ජල බිඳුවල එසේ වෙනස්කම් ඇතිවන්නේ කොහොමද? ස්ඵටිකීකරණය කරන ලද හැම ජල බිඳුවක්ම එකිනෙකට වෙනස් වූ අපූර්ව විශේෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වෙනවා. එසේ එම ලක්ෂණ එකිනෙකට වෙනස් වන්නේ කොහොමද? මිනිස් හැඟීම් හා සිතිවිලි හමුවේ ජලය එසේ විවිධ වෙනස්කම් වලට ලක්වන බව පරිශන මගින් සොයාගෙන තිබෙනවා. අප දක්වන ආදරය සතුට කෘතවේදී බව හා තරහ යනාදී සිතුවිලි හමුවේ ජල බිඳුවල අභ්‍යන්තර ව්‍යුහය වෙනස් කළ හැකි බව ජල බිඳු ස්ඵටිකීකරණය කිරීමෙන් පසුව අන්වීක්ෂ මගින් සොයාගෙන තිබෙනවා. සිතුවිලි මගින් ජලයට එවන් බලපෑමක් ඇති කළ හැකි නම් 60%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ජලය ඇති අප ශරීරයට නැත්නම් අපට අපේ සිතුවිලි මගින් කෙතරම් බලපෑමක් ඇති කළ හැකිද? මෙය අප කාගේත් දැඩි අවධානයට ලක්විය යුතු කරුණක්.